කොරුණා රෝගයට ගොදුරුණු කටුනායක ගුවන්තොටුපලේ සාත්තු සේවකු ගැන මීට දින දෙකකට පෙර වාර්තා වුණා. කටුනායක ගුවන්තොටුපලේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සාත්තු සේවකයෙකු ඔහු විදේශිකයන් දෙදෙනෙකුට සහාය වූ අවස්ථාවක කොරෝනා වැළඳුරු බවට සැක කළ අතර මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබනවා. ප්‍රසන්න ධම්මික නැමැති ඔහු ගැන වැඩිදුර විස්තර සොයා බැලීමේදී මෙම පුද්ගලයා රැකියාව කරන අතරම වරකපොළ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු බවට හෙළි වුණා. ඒ අතරම කෑගල නෙළුම්දෙනිය ප්‍රදේශයේ ඔහු ගුවන්තොටුපලට දිනපතා එන එයා ලංකා බස් රථයකින් රාජකාරි සඳහා පැමිණෙන බව තමයි පැවසුණේ. එනු ඔහු සමග ගුවන්තොටුපලේ කාර්යාලයේ වැඩ කළ අය සහ බස් රථයේ සම්බන්ධ වූ අනෙක් අයට නිරෝධායනයට උපදෙස් දී තිබෙනවා. ප්‍රසන්න ධම්මික මහතාට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු ප්‍රකාශ අනුව ඔහු පසුගිය දින කීපෙම දැඩිගම ආසරෙන් මෙවර මහමැතිවරණ ඉදිරිපත් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී උදේකාන්ත ගුණතිලක මහතා සමග මැතිවරණ ප්‍රචාර කටයුතු නිරත වූ බව අනාවරණය වෙන. ඒ අනුව වරකපොළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පිරිසකට මෙන්ම මෙම මැතිවරණ ප්‍රචාර කටයුතු නිරත වූ තවත් අයට අවධානමක් යොමු වී තිබෙනවා. ඒ අතරම පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පසුගිය 15 වනදා නාම යෝජන අත්සන් කරන අවස්ථාවේදී මෙම හිටපු පළාත් සභා මන්ත්‍රී උදේකාන්ත ගුණතිලක මහතා සමග එක් වූ අතර නාම යෝජන අත්සන් කිරීමෙන් පසු දෙදෙනා හමු වී එම අවස්ථාවේ එකට එක්ව ඡායාරූපයක් ද අරගෙන තිබෙනවා. එසේම ආසාදිතයා එම අවස්ථාවට එක්ව තිබෙනවා. සෞඛ්‍යන් සඳහන් කරන්නේ මෙම කාලවකවාණු තුළ වෛරසය වෙනතෙක්ට සම්ප්‍රේෂණය වීමේ ඊට කඩක් ඇති බවයි. මේ හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතාට කොරෝනා ආසාදන වීමේ අනතුරක සෑයා මතුව තිබෙනවා. මේ නිසා බැසිල් රාජපක්ෂ මහතා සිය නිවසේ සිටම ස්වයං නිරෝධායනයකට පත්ව සිටින බව තමයි වාර්තා වන්නේ. මේ වන විට බත්තරමුල්ලේ ඔහු සිට නිවසට විනිරෝධායන නිරත වන්නේයයිද තම නිවසට එන පිරිස් සම්පූර්ණ මොලක්වා ඇදී අතර නියමිත දින ගණන් ඔහු මෙසේ ගත කරනු ඇති බවටද ආරංචි මාර්ග සඳහන් කරනවා. ඉතා විශේෂ ප්‍රවෘත්තියක් ලබා දෙනවා. මොකද ලංකාවේ දේශපාලන පක්ෂක නිර්මාතෘවරයෙක් ඉතින් ජනාධිපතිවරයාගේ සහෝදරයෙක්. අපි බලමු ඇත්තනම් බැසිල් රාජපක්ෂ මහතාට එහෙම තත්ත්වයක් ඇති වෙයිද කියලා. ඉතින් අපි මේ වීඩියෝට අමතරව ඔබට අදහසක් ඉදිරිපත් කරන්න. අපි දන්නවා ලෝකයේ සෑම දෙනකම ශ්‍රී ලාංකේය විශාල පිරිසක් අපේ channel එක නර්මනවා කියලා. ඔබ මොන රටෙන්ද මේ වීඩියෝ එක බලන්නේ? ඔබේ රටේ තත්ත්වය කොහොමද? කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන අපි හිතනවා මොන දෙනෙක් දන්නවද? නමුත් ඔබ මොන පළාතෙන්ද සම්බන්ධ වෙන? මේ පළාතේ මිනිස්සු කොයි වගේද? ඔයදෝ ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒතර අපිට හැමෝම දැනුවත් වෙන්න පුළුවන් කොහොම තත්ත්වයක්ද තියෙන්නේ කියලා. ඉතින් හැමෝම කල්පනාකාරීව ජීවත් වෙන්න, අත්සෝදන්න, පරිස්සම් වෙන්න, රටේ නීතියට ගරු කරන්න. ඔබට සුබ දවසක්.